ආරාමයේහි පිටිපිනිස වැඩි බුදු පියාණන් වහන්සේට ගම්වැසියන්ට මාර්යා වැසීම නිසා හිස් පාත්‍රය ඇතුව ආපසු වැඩි බුදු පියාණන් වහන්සේට මාර්යා මුණගැති ආපසු දාණය සකස් කර දෙන බව පැවසු වේලෙහි මාරේ අප ආවස්සල දෙවියන් මේ උපේක්ෂා සාගත ඉරාමිත සැප අනුභව කරන බව දේශනා කළ බව අසාය දෙමි. අද මේ යහනේ අරිහත් ඵලයේ එකක් ඉහාප සුභ විහරණේ තව එක. මේ කාරණා දෙකක් තියෙනවා. ඔක තෝරගන්න. අරිහත් ඵලයේදී ලබන්නා උපේක්ෂාව එකක්. ඉහාත්ම සුඛ විහරණ වශයෙන් ලබන්නා වූ ධානිය පරිහරණය කරනවා සාමාන්‍ය වහන්සේට. හැබැයි ධාන සුවේ කියලා එකක් නැති උනානේ. මේ ධාන සුවේ තිබෙනා වූ සුඛ ඒකාග්‍රතාවයක් තියෙනවා. පීති සුඛ ඒකාග්‍රතාව තියෙනවා ප්‍රථම ධානි. ඒ ධානිය ලැබෙනා වූ ඉහාත්ම සුඛ විහරණයට විදිනවා. ඒක චන්ද්‍රාගයෙන් බැඳිලා නැහැ. චන්ද්‍රාගයෙන් බැඳෙන නිසා ඒ හේතු කරගෙන අභිසංකාර නිස්පාදණය වෙන්නේ නැහැ රහතන් වහන්සේ. ඒ සුවේ දැනෙනවා. ඒ දැනෙන සුවේ තුල පංචකාමයේ සම්බන්ධ සුවේකුත් නෙමෙයි. ඒ නිදහස් සුවේ උන්වහන්සේලා ඉන්නවා ඉහාත්ම සුඛ වේ මේ සතා. ඒ සුවේදී චන්ද්‍රාගයෙන් බැඳලා තිබුණා නම් තමයි අபிසංකාර නිපදෙවිලා ඒ අය තමයි බබලෝපදීන්නේ ධානයෙන් පිරිහින්දු කල්පිය කරපුවා. සාතන් වහන්සේ ඉහාත්ම සුඛ වේනට පරිහරණය කරනා නිසා චන්ද්‍රාගයක් නැති නිසා උන්වහන්සේට සසර ගමන හේතු වෙන අபிසංකාර නිස්පාදණය වෙන්නේ නැහැ. අන්නේක තමයි කිව්වේ උන්වහන්සේ ආභාසර බ්‍රහ්මයා වගේ චිත ප්‍රහාදයෙන් ඉන්නවා කියලා. දානයක් නැහැ කියලා උන්වහන්සේට ප්‍රශ්නයක් නැහැ. ධ්‍යාන හැමදෙලා ඉන්නකොට ඇති වෙන චිත ප්‍රහාදයෙන් එහෙම එකක් දැනෙන්නේ. බඩිකින්නක් එන්නේ නැහැ. ඒ චිත ප්‍රහාදයෙන්ම ශාරීරියට ලොකු බහසුවක් ලබා දෙනවා. ඒවට කියනවා ඉහාත්ම සුඛ විහරණ. ඉහාත්ම සුඛ විහරණේ නිවන නෙමෙයි. මාර්ගයේ ඵලයේ නිවන. දැන් කාරණා තුන. ඉහාත්ම සුඛ වේදනේ තව එකක්. ඉහාත්ම ඒ නිසා දකින්නවා. ජීවිතයේ අවසාන වීම දක්වා පරිහරණය කළ යුතු දේ මේක මෙතෙන් කල් විතරයි කියලා දකින්න. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය කරන දේ නිසා ඒක පරිහරණය කරනවා. අන්‍ය බුද්ධලින්ට එහෙම සීමා කරන්න බෑ. මේක මේ මැරණකම් විතරයි මේ ඉන්නකම් විතරයි කියලා බොරුවර කියනවා මිසක් ඉන්නකම් නෙමෙයි මැරෙන්න හැදුව කෑ ගහනවා වැවැ තා ටිකක් ඒකේ ඉන්න ඕනේ කියලා. ඒ මිනිස්සුගේ කතාව ඒක. යථාභෝධයේ තියෙන කියලා මැරෙන්නකම් විතරයි මේ පරිහරණය කියලා ගන්න යථාර්ථයේම ඇත්ත වශයෙන්ම ඒ යථාර්ථයේම දැකලා. යා කණ්ඩ ආහාරයක් හොයා ගන්නවා. උන්වහන්සේ දකිනවා ඒකේ දුක. දැරිසරන්න ඕනේ. වින්ද පාතේ යන්න ඕනේ. අවුවට වැසට වේලෙන්න තෙවෙන්නුනොත් එහෙමත් වෙන්න ඕනේ. ඒවා සැපයි කියලා ගන්නෙත් නෑ. ඒවා මේ දුක්වලටම අයිති. නමුත් මේ කය පවත්තන්නේ යම් දවසක්ද එදා වෙනකන් තමයි මේ දුක් විඳින ආහාර වෙලා දෙන්න ඕනේ. ඒක දැනගෙන උන්වහන්සේලා ඇතික කරනවා. සීමාව දිනේ වෙලාව දැනගෙන. අනේ පුද්ගලයා කේවා කරන්නේ තවදීකට තියෙන චන්ද්‍රාගයක බැඳිලා. දුකක් ඉවසනවා සැපක බැඳිලා නිසා. ඒක තමයි සාමාන්‍ය පුද්ගලයාගේ හැටි. ආස්වාදීකර බැඳිලා හිටන් ඒ ආස්වාදී දින මායාවෙන් වැහිලා දුකෙහි යථා ස්වභාවය වැහෙනා අන්‍ය පුද්ගලයෙක්. ඒක දුකක් කියලා පේන්නේ නැහැ. දැන් ඇහුවොත් එහෙම. විවාහ වෙන්නේ ඉතින්ලා ওই තරුණියගෙන් අහනවා. අන්න ළමයා කක්ක දාලා ඉන්නවට පාරේ. කොහෙද දාලා ඉන්න බෑ. ඒයි කියන දැක්කා. ඊ වන්නම් බෑ අතේ ගහගන්න. හරි අප්‍රිය අසර. දැන් එයාත් ඒ දරුවොත් එනහන ඒ දැක්තිය විවාහ වෙලා දරුවෙක් හැදෙනවා. දරුවෙක් හැදෙනාට පස්සේ එහෙම කියන්නේ නැහනේ. අපූර්ව රුසගෙන ගිහලා අතේම අතුල අතුල හොදලා රුද්ද කරලා විරු දාලා සුවඳ කරලා ඉබේ විවාහ අරන් එනවා නේද සර? හරි ඉතින් සුවඳ කොටාවේ පුංචි. ඒක පිළිකුළු කළේ නැහැ. අන්න එතන වෙනසක් ඇති වුණා. තමන්ගේ පුදා කියන්නා වූ ආස්වාදයෙන් තුලින් අර දුක වැහිලා ගියා. අර අප්‍රියාව වැහිලා ගියා. අන්න ඒ වගේ මමත්වයට බැඳිලා ලෝක සත්‍යය හරි කියනවා
විඳින දුක වැහිලා යනවා එහි ආස්වාදී. මගේ පුතා කියන ආස්වාදයෙන් කොච්චර සුද්ධ කළත් කොච්චර එක පැහැරුවත් කොච්චර මුත්‍රා කළත් හිනහවි උසගෙන හිලා හොදලා විදුසු කරලා ආයි වීම අරන් ඉනවා මිස පොඩ්ඩක්වත් හිතල කිහ කියන අදහසක් එන්නේ නැහැ ළමයා කක්කද යම්මගේ මුත්‍රා කළා කිය. එහෙම අදහසක් එන්නේ නැහැ. අනේ අර එහා පැත්තේ ඉන්න දෙමළ පවුල. ඒ ළමයි කියලා දාලා ගිහින් නම් ෆීගෙන ඉන්න අතන පහරගෙන ඉන්න ජරා කරගෙන වෙයිද හොදලා දෙන්න තමයි කවාර. කියනකොට මොකද හිතේ? ඒයි මට නම් වැල්ලා. කැතේ වේ. එතන මොකද අර තමන් ඉස්සාගේ තිබුණේ තර දෙදේ සුරම කොට්ටාද? අර ಜಾතිය වෙන ಜಾතිය කියන එකනම් දුප්පත් කියන එකලා ඉතිවිනේ තේ කොට දෙදේ සුරම කොට්ටාද? අර ළමයෙක් පහයි ඒත් ළමයෙක් පහයි. එන සමාගි දරුවා ඉබේවා ගිහින් හොදද? පැත්තක කක්කා දියද්දි හොඳ වැත්ත හරි ඉබේවා උසගෙන යන. අර අප්‍රියම මොකද? අර තමන්ගේ නෙමෙයි කියන අදහසත් එක්කලා කොච්චර වෙනසක් වුණා. දකින්න වලත් හිරිකිතයි. ඒයි මත්නම් බැල්ලා. දැන් බලන්න මේ වගේ එක තමයි කියන්නේ දුක වැහිලා තියෙනවා ආස්වාදී කියන මායාව. සසල සැරිසන්දාකල් මම කියන මගේ කියන මායාව තුලින් මේ අපි මම කියන එකට විදින දුකයි මගේ කියන එකට විදින දුකයි දෙකම වැහිලා. ඒ වගේ විශාල උද්දාමයක් ඇති වෙනවා අපිට ඕන විදිහට එනවා කියන දැවුන. අපි කැමති දෙයක් නැති සත්‍යයට පත් වෙනවා කියන දැනගත්තු මහා සංවේගයක් ඇති වෙනවා. ඇලීමයි ගැටීමයි. අවිද්‍යා දෝමනස කියන්නේ ওই දෙක. ඔන්න ওই දෙක තමයි යථාර්ථයේ දැක්කහම. අර චන්දරාගී තිබිච්ච බැඳීම නිසා තිබිච්ච වටිනාකම මුලා වටිනාකම බැහැලා යනවා. අන්නේ එදාට ලෝක හැම දෙයකම තමා කිරී ලෝකයා කිරී තිබෙන යමක යථාර්ථයෙන් දුක දකින්න. වැඩක් නැති හරයක් නැතුව විඳ තිබෙන හිස් දුක් ප්‍රලාප හිස් ස්වභාවය දකින්න. එතකොට දකින්න ඒ උනාට කිසිම දෙයක් නැහැ වැරදි කනින්න ඕන. නිසා ඒසාකල් මේ දුක උපේක්ෂාවෙන් විඳිනවා. අන්නේ එතන ඒකේ උපේක්ෂාවීමක් තියෙනවා ආර්යයන් ආර්යයන්. සාතන් වහන්සේලාත් ඒක තියෙනවා. හැබැයි උන්වහන්සේ එතනදී තමන් කරන කටයුතු කරන්නේ මතු බැඳුන චන්දරාගයකින් නෙමෙයි. මතුත් මෙහෙම ලැබේවා මතුත් මෙහෙම ලැබේවා කියන හැඟීමක් නැහැ. එහෙම බැඳීමක් නැහැ. දැන් උන්වහන්සේලා හැමෙලෙම ඒ අවස්ථාවේදී යමක් කරන්න තියෙනවද? සුසුදේ සුසුනා සාගදේ සමාන සම්බන්ධයක් උන්වහන්සේලා තින්නේ. කලෙයිදු මේ පැවැත්ම සඳහා කළ යුතු යමක් ඇත්නම් ඒකේ අවස්ථාවේ කරනවා. ඒ කියන දුක් ස්වභාවයක් යථාර්ථයෙන් තිබිච්ච එක හැඟෙන්නේ නැහැ ඒක දකින්නවා. ඒ උනාට ඒකෙන් කම්පාවටපත් වෙන්නේ නැහැ. දන්නවා ඒකේ අවසානේ කවද්ද? මේකයි අවසානේ අහවල් දවස වෙනකන් විතරයි. දිවස් තියනවා නම් උන්වහන්සේට වෙනනවා නම් මැරෙන දවස. මෙන්න මේ දවස එනකොට ස්වභාවයෙන් මේකයි ආයුෂේරයක කර්ම ශක්තිය ගෙවිලා. එවෙනම් මේ කයේ ශක්තිය ගෙවිලා. අවුරුදු මෙන්න මෙච්චරයි තාමට ඉඳ තියෙන්නේ. අනාගත ජීවිත කාලයේ පරික්ෂා කරලා බලනොත් උන්වහන්සේ නුඹල පහළොත් මේ අනාගත සංඥානේ උන්වහන්සේට වෙනවා අහවල් දවසේ අහවල් වෙලා වෙනකන් තමයි මට මේ කුල ගිනියන්න තියෙන්නේ මේක පෝෂණය කරන්න තියෙන්නේ මේක හොදන්න කවන්න පුළුවන් ඔක්කොම තියෙන ඉදාය කවිතර. ඒක දැනගෙන උපේක්ෂාවෙන් ඒ කාලේ ඒක අනිද්ද කරනවා. අන්නේ උපේක්ෂාව අවිද්‍යාවේ අංශයෙන් තොරයි. ඒක නිසා උන්වහන්සේ ඒකේ වැදිලා අනිකායේ උපේක්ෂාව ඊට ගැලපෙන්නව දෙන එක බැඳිලා තියෙනවා. අවිද්‍යාවේ මහකීජ උපේක්ෂාවක් නෙමෙයි අනිකායේ තියෙන්නේ. ඔකයි කියන වෙනස. චතුර්ථ ඥානී ලබාගෙන උපේක්ෂා ඒකාග්‍රතාවයටපත් වුණා. සසර ගමනේ හිටින චන්දරාගය එතන තියෙනවා. ඒ නිසා මාර්ගඵලලාභී ඉදිරියපත් වෙච්ච අපි සාමාන්‍ය පුතඥ කෙනෙක් එතනින්පත් වෙලා ගිහිල්ලා ළඟේ ධානීටපත් වුණා නම් එහෙම එයා මාර්ගඵලලාභීලා හිටියේ නැත්නම් ඒක මතු චතුත්ථ ධාන ලෝකෙ උපදින්න හේතු වෙනවා. ඒකට හේතු වෙන අභිසංකාරයක් වැදෙනවා. පුණ්‍යාවි සංකාරය. මොකද හේතුව? ඒ උපේක්ෂාව අවිද්‍යාව සහගත නිසා. අරිහතුන් වහන්සේ නමගු චතුත්ථ ධාන භාවවාදී. උන්වහන්සේට උපේක්ෂා ඒකාගතාවේ ලැබෙයි. හැබැයි ඒක අවිද්‍යාංශයෙන් තොරයි. එදා උන්වහන්සේට ඉහාත්ම සුඛ වෙන්නට හේතු වෙනවා. මතු සසරට හේතු වෙන්නේ නැහැ. යම් උපේක්ෂා කියන වචන වල විවිධ ආකාර අදහස් තියෙනවා. ඔය දකින්න ඕනේ.